2 weeks I need to give the figures. ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය. අරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසඳුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මාස මැද භාගයේදී රජය තීරණය කරනු ලැබුවා. පැවති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍ර වෙත්ම 2022 අප්‍රේල් මාසයේ මැදි භාගයේදී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරනු ලැබුවා. ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. ඒ අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්විඳා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩාවැටීම, දිළිඳුභාවයේ වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැදභාගය වන විට මේ රට අත්විඳා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබුණු බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්. 2022 ජූනි මාසයේ පවන සිට පැවති ආර්ථික ගැටලු ක්‍රමයෙන් මේ යම් පමණකට නිරවල් වීමේ උපන්තියක් පෙන්눔 කරනු ලැබුවා. පොහොර ලබා දීම මත පසුගිය යල සහ මහකන්නේ හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයේද යථා තත්ත්වයට පත් වුණා. රටේ පැවති ආර්ථික ගැටලු ක්‍රමක්‍රමයෙන් විසඳීම පිණිස සායිකරණ වැඩපිළිවෙලකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි. ගෑස් හා කඳ තෙල් සුලභතාවය තහවුරු කිරීම, පාසල්ලා විභාග නිසිලෙස පවත්වාගෙන යාම, අඛණ්ඩ විදුලි සැපයුම් ලබා දීමට කටයුතු කිරීම, පොහොර ලබා දීම, සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීම, එමෙන්ම රජයට සිදු වුණා 2019 කාලයේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය වෙත යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බදු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 8%ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. ඒ යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්ති වලට යාමට සිදු වුණා. ඒ වගේම මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පොලි අනුපාතයේ ඉහළ දැමීමට සිදු වුණා. දිගින් දිගට ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වූයේ පොලි අනුපාතය ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාස වෙන විට සාමාන්‍ය උද්ධමනය 70%ක් පමණ දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90%ක් පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩි වෙන වේගය 50%ක් දක්වා පමණ අඩු වී තිබෙනවා. එසේම ආහාර උද්ධමනයද 54%ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා. අපට විදේශ ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමග සිදු කරන මූල්‍ය ගණදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කරා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාකෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතනය ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයයි ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා. මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ අපනයන විදේශ රැකියා නියුක්තීන්ගේ සංක්‍රාමය සංචාරක ව්‍යාපාරයේ තුළින්. රටේ හා සමාජයේ පැවති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරයේ 2022 වර්ෂයේ පුරාවටම සාර්ථක වුණේ නැත. නමුත් මේ වසරේම තත්ත්වෙන් හිසෝසන ලකුණු පෙනෙන්ට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වයේ යටතේ පැවති මට්ටමින් 3/1 මට්ටමක විදේශ විනිමය ප්‍රේෂණය අඩු වුණා. එයද යලි වැඩිවීමේ උපනතියක් පෙන්눔 කරනවා. අපනයන ආදායමද වැඩි කර ගැනීමට උපකාරවන යෙදුම් ආයනය කිරීමට අපට දැනටවත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ. IMF සංවිධානය 2021 සිට අපේ රටේ ආර්ථිකය පවත්වන අර්බුදකාරී තත්ත්වයේ විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුවම අනතුරු හැඟීම් කළා. IMF සංවිධානය සමග 2022 මැදභාගයේදී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා. මේ දූත කණ්ඩායම් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂයේ අර්බුදය
රාජ්‍ය මූල අර්බුදයමෙන් විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එමෙන්ම දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල්මරමින් ප්‍රමාද කරන ලද ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා. 2022 සැප්තැම්බර් මාස පළවන විට අප IMF ආයතනය සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත් IMF ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩල වෙත ඉදිරිපත් කර නොහැකි බව. එබැවින් ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමග රජය දිගින් දිටම සාකච්ඡා කළා. මේ සඳහා ලසාද් සහ ක්ලිෆඩ් චාන්ස් නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහයද ලබා ගත්තා. එය දීර්ඝ හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව චීනය සමග දිගින් දිට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවා. ඉන්දියාවේ එම සහතිකය 2023 ජනවාරි 16 වෙනිදා ලබා දුන්නා. චීනය ජනවාරි 18 වෙනිදා ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023 ජනවාරි 25 වෙනිදා පැවති රැස්වීමේදී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. එසේම IMF හා චීනය සමගත් වැඩිදුර සාකච්ඡා පැවැත්තුවා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ලීනා ජෝර්ජිසේවා මහත්මිය සමග IMF ණය ආධාර වැඩසටහන් ගැන මාර්තු 2 දින සාකච්ඡා කළා. ඊයේ ඇමරිකාවේ මුදල් ලේකම් ජැනට් එලන් මහත්මිය සමගත් සාකච්ඡා කළා. IMF ආයතනය සමග සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වයේ තහවුරු කිරීම, උද්දමනය පාලනය කිරීමට පොලි අනුපාතය ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, ඛනිජ තෙල්ලා විදු බල ශේෂ්ත්‍රයේ තරංකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිමකොට ඇත. එතනදී විශේෂයෙන්ම මේ රටේ ජනතාවට විඳින්න ඕන අපහසුකම් මම දන්නවා. ඒ ගැන ආණ්ඩුවක් හැටියට අපිට සමාව ඉල්ලන්න තියෙනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම මමත් මහ බැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් අත්සන් කළා. දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කළා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා 3 හෝ 4 සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒකෙන් පස්සේ මං හිතන්නේ අපිට ලෝක බැංකුව ADB එකෙන් පළවෙනි මුදල් වටේ ලැබෙන්න එනවා. ඒක කරන්න තිබෙනවා. IMF ආයතනය සමග මෙයට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේදී එකතාවේ ලබා ගන්න සෑම කාර්යයක්ම මෙවර නොපිරෙලා ඉටු කළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමග කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්ත්වය යටතේ බහුපාර්ශ්වීය හා ද්වපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමග කටයුතු කිරීමට ඉඩකඩක් ඇතිවන්නේ නැහැ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අදාළ වෙනු ඇත. අප එක් කරුණක් අවධානය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනයට පමණක් ණය ගෙවීමේ කෙරෙනවා. IMF ආයතන සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6-7 ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. ඒ නිසා අපට IMF ආයතනයේ මැදිහත් වී විදේශ ණයකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කතිකාව දිගින් දිගටම ගෙන යා යුතුයි. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්වන්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථික යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමැතියි. අපි අතිශය අසීරු ආර්ථික පියවර රාශියක්
ගෙන ආර්ථික ස්ථායිකරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනෙකුටම මෙමගින් ඇතිවන පීඩා දිගටම පවතිනවා. මේ මෙවැනි දුෂ්කරා සංකීර්ණ තත්ත්වයේ මැද අප පසුගිය මාස 7-8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙන විත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්න ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේ බව රටේ සෑම දෙනාම අවබෝධය කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම් දේශපාලන පක්ෂ ස්වේච්ඡා කණ්ඩායම් වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. බදු බර වැඩිවීම බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කාලයක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් දැනට 2022 පෙබ්‍රවාරි මාසයේ පැවති තත්ත්වයට වඩා භයානක තැනට රට තල්ලු වෙයි. එවකට බොහෝ අය කල්පනා කළ වැටු නැති වෙයි. විශ්‍රාම වැටු නැති වෙයි. රැකියා නැති වෙයි. කර්මාන්ත වැසී ආවි. පාසල් හැමදාම වැසීලා තියේවි ආදි වශයෙන්. ඒවා යම් තරමක තව පාලනය කරගෙන තිබෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ ඇති කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේ. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව මේ ඒ පිළිබඳ වැඩ කටයුතු කරන්න රැස්වීම පවත්වන්න පෙළපාලි පවත්වන්නේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්නට යනවා නම් ඒ පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි. ඒක කරන්නට යනවා. මම එකක් කියන්න ඕනේ. ජූලි 9 වෙනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වේ තියෙන්නේ නැහැ. දැන් ඩොලර් බිලත් බහිනවා. ඒකට අපි විශේෂයෙන්ම අපේ විශාල ඉදසක් ඇති වුණා. කාගේවත් සහයෝගයක් වෙලෙ තිබුණේ නැහැ. ඒත් මම ඒ නිසා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එතුමන් ගත්තේ ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා, අද අපිට ඉන්ධන තියෙනවා, අද අපිට විදුලි බලය තියෙනවා, වැඩි කල්යන් නිසා ඩොලර් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ බලවේග වලට මේවා කඩන්න අපිට දෙන්නේ නැහැ. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවා අපි එකතු වෙන්න, මේ ගමන යන්න, මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. අපි ඔක්කොම අරගත්තාම ඊළඟ ඡන්දේ තීන්දුව කරන්න පුළුවන්. ජනාධිපතිගේ මහ ඡන්දේ කවුද ඕනේ කියලා ඒ වෙනකන් ලෑස්තිද නැද්ද කියලා මං අහන්නේ. ඔබට පුළුවන් මේක පිළිගන්න, ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයි ඒක තීන්දුව කරන්නේ. දැන් මේ ටික එන නිසා දැන් විශේෂයෙන්ම ජූනි මාසේ මැද වෙනකොට රටේ ආදායම් තත්ත්වය බලන්න පුළුවන්. එතනින් විතරයි ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්. මේ ගිවිසුම පිළිබඳ විශේෂයෙන්ම IMF සංවිධානය එකගත්තේ ආවෙන් පස්සේ මම ඒ ගිවිසුම සභාගත කළා. යෝජනාවක් ගේනවා මේ සභාව එක පිළිගන්න කියලා. ඒක තමන්ට තීන්දුව කරන්නේ නැත්තම් වෙන විකල්පයක් අපිට දෙන්න. ඒත් මේ සභාවේ දානවා. ඊට පස්සේ අපි නව කෙටුම් පතක් ගේනවා ඉදිරි මාර්ගයයි වැඩසටහන් ගැන ඒක ජාතික සභාවට දෙන්නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒක අපි ඒ ගැන එකගත්තාම මේක දීර්ඝ කාලින මධ්‍යම කාලින සැලැස්ම ගැන කියන්න. දැන්ටම පාර්ලිමේන්තුවේ ජාතික සභාවෙන් මේ කොමිටි වලින් වාර්තා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිට මාස 8ක් යන කාලයක් තුලදී මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා.